ਸਰਵਤਰ ਮਹਾਸੰਗਰਾਤ ਦੇ ਨਾਮ ਸੜਾਏ ਤਰ ਵਿਦਵਾਲ ਪਤੀ ਤੁਮੀਨੀ ਮਾਸਲੇਟ ਅਲਕਿਨ ਪਾਤਰੀ ਕਰਨੇ ਸਿੱਧਨ ਅਧਿਆਕਸ਼ਰ ਤੁਮੀਨੀ ਵਗੇਮ ਮਾਸਲੇ ਗੁਰਮੰਡਲੇਟ ਹੈ ਮਹਾਤਮਾਤਮੀਨੀ ਮਾਹਿਤਵਾਦ ਦੇ ਮਾਮੀਨੀ ਨਵਤ ਵਤਾਵਕ ਸੁਸ਼ੀਲ ਦੇ ਨਾਲ ਸੁਭੋਗ ਦਾ ਸਨਾ ਕਰਵਾ ਕਿਲਾ ਸਾਧਨ ਕਰਨ ඒ වගේම අද මම බොහොම උනන්දුවෙන් මේ වැඩසටහනට ආවේ වර්තමාන රජයේ ආරක්ෂක ලේකම් කියලා කියන්නේ ඉතාමත්ම කාර්යබහුල වැඩ අධික වගකීම් සම්භාරයක් සහිත පුද්ගලයෙක්. වගකීම් සම්භාරයක් සහිත පුද්ගලයෙක් කියනවා වගේ විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අපි වසර 2009 මේ මාසේ 19 වෙනිදා අපේ රටට වසර 30ක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කළා. මම දැන් අපි කිව්වාම ඔබ සියලු දෙනාමත් ඒකට සම්බන්ධයි. ඔබේ ස්වාමි පුරුෂයන් ඒ වගේම සමහරුන්ගේ භාර්යාවන් සම්බන්ධයි. ඒ වගේම ඔබත් සම්බන්ධයි. මොකද ඔබ තමයි ඔබේ ස්වාමි පුරුෂයන් ඉන්න දිවිය දුන්නේ. විතර වැඩක් අද ඔක්කොම බලාගත්තේ. අදටත් ඒවා ඇති. ඉතින් අපි මේ රටේ ජනතාවට සාමයේ සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් වසර 2009 මේ මාසේ 19 වෙනිදා උදේ 10 මාර්තු දා කියලා දුන්නා. ඊට පස්සේ අපේ රටේ මිනිස්සු බොහොම සතුටෙන් ජීවත් වුණා. නමුත් මේ සම්පූර්ණ කාර්යය අවසන් වෙනකොට අපේ හමුදාවල නිලධාරීන් සහ සෙවලුන් සහ පොලිසිය සමාජයෙන් සිවිල් ආරක්ෂක බලයෙන් 29 දවස් ගානක් මිය පිළි. ඒ වගේම 60,000 අධික ගානක් වාගේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති වශයෙන් රාජකාරිය කරපු කාලයේදී තමයි අපි මේ යුද්ධය අවසන් කළේ. එතුමාගේ නායකත්වය යටතේ. ඒ කොටස පැවතුනේ වසර 2යි මාස 10ක් සිස්සේ පමණයි. ඒ වසර 2යි මාස 10ට කියන අඩු අවුරුදු 3කටත් වැඩියයි. අඩු කාල සීමාවක් තුළ යුද හමුදාවේ පමණක් මම මේ යුද හමුදාව ගැන කියන්නේ මම යුද හමුදාවේ හිටපු නිසා. යුද හමුදාවේ පමණක් 5,900 ගානක් වැඩියා. අවුරුදු 3කට වැඩිය අඩු කාලයකින්. ඒ වගේම ඒ අවුරුදු 2යි මාස 10 කාලය ඇතුළත 29,000 ගානක් වළුණා. ඒකේ 10,000කට වැඩිය ඉතාමත් බරපතල තුවාලයක්. සම්පූර්ණ යුද්ධයේ දිහා බැලුවාම 29,000 ගානක් මැරෙනකොට ජීවිත පූජා කරනකොට අද මම මේ ඔබට කතා කරන මොහොතේ ඇදම් වලට ක්‍රෝධ පුදු වලට සීමා වෙලා ඉන්නවා අපේ සෙබළුන් අපේ නිලධාරීන් 14,000කට වැඩිය අධික සංඛ්‍යාවක්. ඉතින් ලොකු කැපවීමක් කළා තමයි අපි මේ දවස අපේ රටේ ජනතාවට ආරම්භ වුණේ. අපි බොහෝ දිනකින් තරුණ කාලය හද්දා වනාන්තරවල, වණ්ඩිය හද්දා වනාන්තරවල, එහෙම නැත්නම් නැගෙනහිර පළාතේ වනාන්තරවල, නැත්නම් උතුරු පළාතේ නැගෙනහිර පළාතේ වෙනත් ස්ථානවල, එහෙම නැත්නම් ඈත දියමේ අපේ තරුණ කාලය ගෙවිලා ගියා. අපි ආපසු හැරෙන බලනකොට තරුණ කාලය අවසන් වෙලා බොහෝ දිනකින් නමුත් අපේ රටේ මිනිස්සු බොහෝ නිදහසේ ජීවත් වෙන පුළුවන් පරිසරයක් අපි උදා කරලා දෙනවා. අපිට මැරෙන මොහොත වෙනකන් ඒ සන්තෝෂයෙන් ඒ තෘප්තියෙන් ජීවත් වෙන පුළුවන් තමයි තිබුණා. නමුත් අපි ඒ විජයග්‍රහණයේ සැබරුම අපි විශ්‍රාම ගිය නිලධාරීන් සාසෙවරුන් එකතු වෙලා ඒ විජයග්‍රහණයේ සැබරුම සමරන්න දවස් 28කට ඉස්සෙල්ලා කියන සැබරුම කියන්නේ දසවස පූර්ණ සැබරුම අවුරුදු 10ක් පිරෙන්නේ සමරන්න දවස් 28කට ඉස්සෙල්ලා ලංකාවේ සියලු දයක්ම උඩට දුන්නා. දැන් අටක බෝවට ගියා. අපේ රටේ අහිංසක මිනිස්සු 290 ගානක් ජීවියා විදේශිකයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම තවත් 500 ගානක් ඉස්පිරිතාලයට යවන්න සිද්ධ වුණා. ඒ 500 ගානෙන් සෑහෙන ගානක් තවත් ඉස්පිරිතාලවල ඉන්න ප්‍රතිකාර ගන්නවා. ඒ අයට ප්‍රතිකාර ගන්න දොස්තර මහතුරු කීපදෙනෙක් මට කිව්වා ඒ අයට හරියට මල පහයන් වෙන්නේ නැහැ, මුත්‍රා පිට වෙන්නේ නැහැ,
බට දාලා ගිය දැන් කිල්ලලා ඉන්නේ. ඒ කියන්නේ මුළු ජීවිත කාලය මේ දරුවෝ ඉදිරියේ ජීවත් වෙනවා. ඉතින් එවැනි තත්ත්ව ඇති වුණේ මොකද කියලා අපෝ වැරලා බැලුවාම මම හිතන විදියට මම ඇත්තටම යුද විශේෂඥයෙක්. අද්දකින් සම්භාරය ඇතුව විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්. මම හිතන විදියට ඔකට හේතුව තමයි නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම. නොදැනුවත්කම කියන්නේ අපේ රටේ ජනතාවගේ නොදැනුවත්කම නෙමෙයි, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් පිළිගැනීම නොදැනුවත්කම. නොසැලකිලිමත්කම කියන්නේ රටේ ජනතාවගේ නොසැලකිලිමත්කම නෙමෙයි ළමයි, රටේ ජාතික ආරක්ෂාව ගැන වගකීම පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම. ඉතින් අර කටුපිටියේ පරිලියාවට ගෙවල් පාස් කුරීද උදේ වහපු ගෙවල් සති ගානක් යනකන් ඇරියේ නැහැ. මොකද අරින්න කෙනෙක් හිටියේ නැහැ. ගෙවල් වල දෙමාපියෝ දරු හැම කෙනෙක් එකට ඇරිලා මේ විදිහේ ඒ තත්ත්වයක් වුණා. ඊට පස්සේ අපේ ජනාධිපතිවරණය ගාව ජනාධිපතිවරණයේදී මේ රටේ උගත් මිනිස්සු එකටයක් කියලා ඒ තමයි ඒ අයගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, මෞලිකීමේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, අනාගත පරම්පරාවේ ආරක්ෂාව. ඒ අයට ආරක්ෂාව සහතික කරන්න පුළුවන් කියලා ඒ අය විශ්වාස කරපු සුදුසුතම පුද්ගලයා ඒ අය ජනාධිපතිවරු පත්තරකන් මාජ තන්දේ. ඒ ජනාධිපතිවරයා ජනාධිපති තනතුරට පත්වච්ච ගමන් කරපු පළවෙනිම දේ තමයි ඒ කියන්නේ එතුමා ජනාධිපති පදවිය වැඩ බාරගත්තේ එතුමාගේ ලේකම්ගේ පත් කිරීමේ ලිපිය අත්සන් කළා. ඊළඟට කරපු කාර්යය තමයි මේ රටේ ආරක්ෂක ලේකම් විදියට මාව පත් කරන්න ලිපිය අත්සන් කළා. ඒ ලිපිය දීපුවා. ඒකෙන් පේනවා රටේ ජනතාව මොනතරම් එතුමා ගැන බලාපොරොත්තු තියාගත්තද, ඒ බලාපොරොත්තු සඵල කරන්න එතුමා මාගෙන් මොනතරම් බලාපොරොත්තුවක් තියාගත්තද කියන එක. ඉතින් ඒකයි මම කිව්වේ වැඩ රාජකාරි බහුලයි කියලා. ආරක්ෂක ලේකම් විදියට අද මුළු රටේම ආරක්ෂාව එතුමා තුළ ඒ කරමතත් මා විශේෂයෙන්ම මගේ කරමතත් හමුදාපතිවරු තිදෙනාගේ සහ පොලිස්පතිවරයාගේ කරමතත් අවරිලා කියලා. ඒකේ විශාලතම වගකීම තියෙන්නේ මටයි. නමුත් එජතරම් වගකීම් සම්භාරයක් තියෙද්දී මම කාල වේලාව හොයාගත්තේ ඔබ සියලු දෙනා අමතලා මේ පාසලේ තියෙන වැදගත්කම සහ දෙමව්පියන්ගේ කාර්යභාරය මතක තියලා කල්ලා. ඔබ සියලු දෙනාට වැඩි මම වයසින් වැඩි. ඔබ සියලු දෙනාගේම දරුවන්ට වැඩි ලොකු දරුවෙක් මට ඉන්නවා. මගේ කියලා දියණියක් මම නැයි. ඇයගේ වයස අවුරුදු 27යි. මම මගේ දුව ලොකු මහත් කරගත්තේ මට කවදාවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කාලය වැය කරන්න ලැබුණේ. මම දන්නවා තමුන්නාන්සේලාගේ හමුදාවල වැඩ කරන ස්වාමි පුරුෂයන්ට කොළඹ රාජකාරී කෙනෙකුට හැරෙන්න කරන කෙනෙකුට හැරෙන්න ඒ තත්ත්වෙම තියෙනවා. මගේ දරුවා අවුරුදු 13ක් විශාක විද්‍යාලයට ගියා. මම සහභාගී වුණේ විදුහල්පතිතුමේ එකම එක දෙමාපිය රැස්වීමකට පමණයි. එකම එක මලල ක්‍රීඩා තරගයකට පමණයි අවුරුදු 13ට. ආපසු හැරලා බලන්නේ කියන කනගාටු වෙනවා. ඇයි එන්න බැරිුනේ කියලා බැලුවම හිතට ආඩම්බරයක් දැනෙනවා. මේ රාජකාරී නිසා. නමුත් මම මේ හැම අවස්ථාවකම මගේ ආදරණීය බිරිඳ අද මේ පාසලේ ඉන්නේ අපේ ළමයින්ගේ ළමයි. අමුන්නාසලා හැම කෙනෙකුට මම කියන්නේ අපේ ළමයි කියලා. සමාජයට හමුදාවේ වැඩ කරපු හෝ වැඩ කරන ඕනෑම ගැහැණු හෝ පිරිමි ශිශු නිලධාරියෙක් හම්බ වුණොත් මම කතා කරන්න පුතා කියලා. මම රාජකාරී කරපු කාලේ මම බොහෝ දුරට ගලුවා. හැම
සොල්දාදයකට හැම නිධාරයකටම තාත්තා කෙනෙක් වගේ ඉන්න. හැබැයි රාජකාරියේදී මම තරන් තද නිලධාරියෙක් ඉන්න නැතුව ඇතුළු. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මම බොහොම ආදරෙන් මගේ සබළුන් බලාගත්තා. ඒ පුරුතර තමයි අදටත් මම පුතා කියලා කතා කරන්නේ. අද මම තමුන් වහන්සේලා අතරින් 1500කට මගේ මේ කතාවට එන්න කියලා ලියුම් ගැව්වට අපි ගරුතර ස්වාමීන් වහන්සේ 500 දෙනෙකුට මම කරේ ඉන්න කට්ටිය ගන්න සමහරට ඒක නොටිස් කරන්න නැති සමහරු මම අනෙක් මේ වේලියම 500 පද මුමුණනකොට මම මේ පොනේ ඉඳන් අර පොට බලලා මේ ඉස්සරහ ඉඳන් පිටිපස්සට මානසික තත්ත්වයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මානසික තත්ත්වයේ කියන්නේ මේ හිතන්න එපා මේ පිස්සු කියලා නෙමෙයි මේක නෙවෙයි. මානසික ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න තියෙන යුතුකම් මොනව කරත් මොනවයි කරත් පාසලක් දරුවා ගුරුමණ්ඩලය අතර තියෙන සබඳතාවය කරන්න ලොකු යුතුකමක් ඉෂ්ට කරන්න තියෙනවා. ඒ යුතුකම ඉෂ්ට කරන්න බැඳිලා නැහැ. ඒකයි කියන්නේ 1500 මතක තියාගෙන දරුවනේ මේ පාසල මම ඉගෙනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ වගේම අපි අතර ඉන්න කොළඹ රාජකීය විද්‍යාලයේ ගලව ඉගෙනගත්ත නිලධාරීන් වහන්සේ නාලන්ද ඩීනස් ඒ වගේ කොළඹ තියෙන ප්‍රධාන පාසල්වල ශාන්ත තෝමස් මහනුවර තියෙන ධර්මරාජ ට්‍රිනිටි මලියදේව ගුණාගල අම්බලන්ගොඩ ධර්මාශෝක ගාල්ලේ මහින්ද රිච්මන් ඔව තමයි ජීවිතේ ලොකු පාසල. ඒ ලොකු පාසලෙන් ඉගෙන ගත්ත හැම පාසලෙන් ඉගෙන ගත්ත නිලධාරීන් අපි අතර ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මේ පාසල දරුවන්ට දායාද කරන අවස්ථාවේදී එවකට ආරක්ෂක ලේකම් පිටපු ගෝඨාභය අධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පාසල දරුවන් වෙනුවෙන් හැරපු වෙලාවේ අපි අපිටම බූල්ල ගත්තේ අපි මොනතරම් ලොකු ඉගෙන ඉස්කෝලේ ගියා මෙච්චර ලස්සන ඉස්කෝලයක් අපිට දුන්නේ කියලා මම ආදී ආනන්දයේ විදියට ආනන්ද ලස්සන කරන්න ගොඩක් වැඩ කරනවා. ජනාධිපතිතුමත් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ජ්‍යෙෂ්ඨයි. නමුත් අපි ඉස්කෝලේ ගිය වෙලාව අවුරුදු 1980 ඉස්කෝලේ ගිය උනේ යව 40ක් වෙනවා. අවුරුදු 40කට පස්සේ ඉස්කෝලේ ඕනකමක් කියලා කිව්ව පමණින් මම ඒකට ක්‍රියාත්මක වෙනවා. ඉස්කෝලේට තට්ටු හතක බිල්ඩින් එකක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලේ ඒ තට්ටු හතේ බිල්ඩින් එක බොහොම මන්දගාමී විදියට තමයි ගියේ පසුගිය රජය කාලේ. ඊට පස්සෙ ඔබ දකින්න ඇතීට චන්දට ඉස්සෙල කලවලේ එක පැත්තක සිමෙන්ති යනවා අනිත් පැත්තේ දූප කරලා දැස්ති කරා. විදුහල්පතිගේ එතුමාගේ නමවත් තිබුණේ නැහැ. ඒ සමරපලක කලවලද කර විවෘත කරන්නේ සමරපලක විදුහල්පතිතුමාගේ නමවත් නැහැ. ඒ වෙනුවට මහේ විජයකලා මහේශ්වරගේ නම තියෙනවා දැන්. අපි ආදි ශිෂ්‍ය විදියට මම නම් ගියේ නැහැ ඒකට. මොකද මම ගියා නම් ඒක දේශපාලන කේසයක් ගෙල. නමුත් මගේ මිත්‍රයෙක් ගියා අපේ ගුරුවරුන් සමග. කොමාරි එකක් නවත්ව ගත්තා. දැන් ඒක සර්ව සම්පූර්ණයි. ලබන මාසේ 7 වෙනිදා විවෘත කරනවා. පාසලෙන් මට ආවේ කෝල් එකක් සර්. අපි බඩු දෙන්නා. අපිට ඉස්සරහ තියෙන බිල්ඩින් එක පේන්ට් කරලා දෙන්න කියලා. ඒ වහාම මම නාමික හමුදාපතිතුමාට කතා කරලා කිව්වා. එතුමාගේ සිවිල් ඉංජිනේරු වෙච්චාගේ බලය වැඩි කරලා දෙන්නේ. ඒක අවසන් වුණා. පෙරේදා ඊළඟ කෝල් එක ආවේ එහා පැත්තේ තියෙන බිල්ඩින් එකක් ජනාවාස වෙලා එක
පේට් කරලා දෙන්න කියලා ඉරිදම් දෙන්න. එදා මම ආපාරට ගිහදාරියව දැන් වැඩ යනවා. එහෙම තමයි ආදි ශිෂ්‍යෝ ඉස්කෝලවලට ගිහින්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් වෙන්න කාලේ ඉස්කෝලේ තියෙන ශිෂ්‍ය නේවාසිකාගාරයේ සම්පූර්ණම නාවික හමුදාවල හැදෙවුවා. ඒ වගේම ආදි ශිෂ්‍යෝ ඉස්කෝලේ බලනවා වගේම අදට ඉස්කෝලේ ඉගෙන ගන්න දෙමොක්කී ඉස්කෝලේ යන ගොඩක් දේවල් කොහෙලා බලනවා. ඉතින් ඒ තත්ත්වය මේ ඉස්කෝලේට අඩුයි කියලා හැමුණා මට ඇත්තටම කණගාටුවක් ඇති වුණා. මම බලාපොරොත්තු වුණා 1500කට දෙමොක්කියට එන්න කියලා කිව්වාම අඩු ගන්න 1000ක්වත් එදී කියලා. මගේ කාලය වැය කිරීමේ ඒකට යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ගණන් කළ බලන 250කට සත්‍යයක් වුණා මට ඇත්තටම කණගාටුවක් කනගාටුවක් දැනුනේ මේ පාසල ගැනයි ගුරු මණ්ඩලය ගැනයි මේ පාසලේ ඉගෙන ගන්න කුජි දරුවෝ ගැනයි. දෙමව්පියෝ කවුරුත් වරදවා හිතන්න එපා මේව කිව්වට මම ඔබට වැඩිය ජ්‍යෙෂ්ඨ දෙමව්පියෝ. ජ්‍යෙෂ්ඨ තාත්තා ජ්‍යෙෂ්ඨ කියන්නේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිසා නෙවෙයි දරුකමෙන් ජ්‍යෙෂ්ඨ නෙමෙයි පිය කමෙන් ජ්‍යෙෂ්ඨයි. මගේ දරුවා ඉපදුනේ 1991 ඔබ සියලු දෙනා දරුවෝ වෙලා තියෙන ඊට පස්සේ එනම් මම ජ්‍යෙෂ්ඨයි කියා විදිහට. ඉතින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ යුතුකම ඔයක වැඩිය බරපතල විදිහට බලලා ඉෂ්ට කරන්න ඕනේ. ආපු නැති අය වෙන දෙයක් කියන්නේ. ඔබේ දරුවා වෙනුවෙන් දිය යුතු attention එක නැත්තම් අවධානය දෙන්නේ නැතිව දරුවට අයාලේ යන හැරියොත් දරුවට ඕනේ විදිහට ඉස්කෝලේ යන්නයි ටීචර්ලාට ඕනේ විදිහට උගන්වන්නයි අර වැල යන පැත්තට මෙස්ස ගන්නවා වගේ කරොත් අන්තිමේදී සමහරෙකුට කනගාට වෙන්න සිද්ධ වෙයි. අද ශ්‍රී ලංකා පොලිසිය භාරවෙ ඉන්නේ මම. මට දවසකට දුරකථන ඇමතුම් 10ක් 15ක් පමණ ප්‍රමාණයක් එනවා. කාගෙන් දෙන්නේ කොහේ හරි මොකක්ද කියන්නේ සර්? ඔබතුමාට බුදු බවත් වේ. මේ කුඩු වෙබ්දරින් අපේ දරුවෝ බේර දෙන්න මේ කුඩු වෙබ්දර නැති කරන්න ඔබතුමාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. අපිට ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මේක නවත්තලා අපේ දරුවෝ බේරලා දෙන්න සර්, අපේ දරුවන් අනාගතය ඉතිරි කරලා දෙන්න සර් කියනවා. මතක තියාගන්න මම ඉගෙන ගත්ත ආනන්දපුරයේ ගාව කියලා කුඩු කිලෝ දෙක දෙකයි ගන්න ඇල්ලුවා සති 3-4කට ඉස්සෙල්ලා. ආනන්ද ළමයි ආනන්ද දෙමව්පිය උන්ට කතා කරලා කියනවා අවල්ලිය මේක ගැන බලන්න. මතක තියාගන්න නාවික හමුදාවේ කිව්ව පාරක් ඇල්ලුවා අයිස් කියන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 ගන්න කිලෝ එකක්වත් නැහැ. නාවික හමුදාවේ මට කෝල් එකක් දාලා කිව්වා සර් අයිස් කිලෝග්‍රෑම් අයිස් ග්‍රෑම් 800 ගන්න කියලා. මම ගෝක මට කියන්න ගන්න දෙයක් ග්‍රෑම් 800 ගන්න කියලා. ගෝක පුට්ටක් දෙකේ. එතුමා කිව්වා සර් කුඩු ගණන් දන්නේ නැහැ. ග්‍රෑම් 800 ගන්න කියන්නේ 15000කට එකපාරක් අදින්න පුළුවන් ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ 15000කට එකපාරක් දෙකින් කුඩු රන්න උරන්නද බොන්නද මම දන්නේ නැහැ. මම කුඩු ගහලා නැහැ. ගුගාන් පුළුවන් 15 දෙනෙකුට එක පාරක් ග්‍රෑම්කට සීලාන්නේ. ඔබතුමන්ලා හිතනවට වැඩිය මේ වෝදුර භයානකයි. එහෙමනම් දරුවා පාසලට ගෙවුවහම මහත්ය අර මම හිගියා වගේ ඔපරේෂන් එකක් කරන්න පුළුවන් ඈත ඉන්න පුළුවන්. නමුත් අම්මා ඉන්නවා. ඉතින් ඔයිට වැඩිය දෙමව්පියෝ අවධානයක් යොමු කළ යුතුයි. මෙච්චර ලස්සන ඉස්කෝලයක් වෙන කිසිම පාසලක දරුවෙකුට නැහැ. මේක තමයි මේ ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලය. ශ්‍රී විභූතියකින් ප්‍රෞඩත්වයකින් ඉලක්ක ඉස්කෝලේ මේකයි. පසුගිය රජයේ සමයේදී මම මේ ආවත් විවේචනය කරනවා නම් අඩුපාඩු කියන එක අඩුපාඩු කරන දේ මගේ යුතුකම. පසුගිය රජයේ සමයේදී මේක මේ පාසලට ලැබුණ කුණක් මාගේ සැලකිල්ල. නමුත් ඊට ඉස්සෙල්ලා රජය තියෙන මේකට වෙන කිසිම පාසලකට නොලැබී ඉඳලා ගියා.
අපි මේ පාසල හැදුවේ එතකොට මම හමුදාවේ හිටියා අපේ ළමයින්ගේ ළමයින්ට ඒ ගැන ඔබේ ළමයින්ට එවනම් අපේ යුතුකම අපිට ඉෂ්ට කරගන්න ඔයගොල්ලෝ අපිට සහයෝගය දෙන්න අපිට තියෙන යුතුකම තමයි ඔයගොල්ලන්ගේ දරුවන් හොඳට ඇස් පාදල ක්‍රීඩා කෞශලයේ නම්වල මේ සමාජයේ ලොකු මහත්වරු ලොකු මොනලා විදියට සමාජයේ උදාහරණ ඒකට ආරක්ෂක අමාත්‍යාංශය පැත්තෙන් කරන්න තියෙන සෑම දෙයක්ම මම පුද්ගලිකව බලලා ඉෂ්ට කරනවා ඒක ප්‍රධානතම පියවර තමයි යුද හමුදාවේ විශ්‍රාමික බොහොම දක්ෂ නිලධාරියෙක් පරිපාලනය පිළිබඳව ජෙනරල් වජිරපලියක්කාර සීඑල්එස්සී කට්ටිය දන්නවා ඇති එතුමාව නැවත කැඳවලා මේ පාසලේ අධ්‍යක්ෂකවරයා විදියට අධ්‍යක්ෂකවරයා විදියට පත් කරලා විදුහල්පතිතුමියත් විදුහලේ කාර්ය මණ්ඩලයත් සම්පූර්ණයෙන්ම අපි නිදහස් කළා පරිපාලනයේ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් වලින් අපි සම්පූර්ණයෙන්ම නිදහස් කරා මොකටද ඔබලාගේ දරුවන්ට උගන්වන්න එතකොට පරිපාලනයේ යම් කිසි කොටසක් විදුහල්පතිතුමියට තවරිලා තියෙන නමුත් ඇයට හමුදාවල් පැත්තෙන් දෙන උදව්ව සම්පූර්ණයෙන් දෙන්න තමයි මෙතුමාව අපි පත් කරලා ඉන්නේ. ඉතින් ඊට අමතරව එතුමා පාසල පවත්වාගෙන යාමට නඩත්තු කිරීමට මාසයක් ගානේ යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව මාර්ගයෙන් මාර්ගවලට තීරක ප්‍රමාණයක් අපි සෙබදුන් දීලා තිබුණා යුදවල තිබුණා. ඒව පෞද්ගලික කාර්යයක් වගේ කරලා මම නැවතත් ඒක පටන් ගන්නවා. ඒ කියන්නේ මේක මේ පාසල හොඳ තත්ත්වයේ තියෙනවා දකින්න අපි ආසයි. නමුත් ඔබේ පැත්තෙන් කරන්න ඕනේ කාර්යභාරයක් තියෙනවා. ඔබට ඇවිල්ලා පාසල සුද්ධ කරන්න ජීවිත කරන්න අවශ්‍යතාවය ඒකට කෂ්ටි යොදවනවා. නමුත් පාසලේ වෙන කිසිම පාසලක නැති විදිය බාත්රූම් මේ පාසලේ තියෙනවා ටොයිලට්. හරිද මම කියන්නේ? නම් කනගාටු කරන දවස් තුනකට ඉස්සෙල්ලා හයි කරපු හැම් විදේශ ඊට පහුවෙන් තමයි කඩලා දාලා කරුණාකරලා ඔබේ දරුවන්ට කියන්න පුතේ පාසල කියන්නේ ගෙදරට වැඩිය උතුම් ස්ථානයක් ගෙදර කියන්නේ අපේ නවාතැන ගෙදර දේවල් මොන තරම් පරිස්සම් කරනවද අපි පාසලේ දේවල් කියන්නේ පන්සලක පල්ලියක නැත්තම් දේවාලයක බඩු වගේ ඒව පරිස්සම් කරන්න ඒවා වෙනත් පාසල් වල නැති දේවල් දුවේ පුතේ ඔයගොල්ලෝ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් රජයේ දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට ස්ටයිල් එකට ඉන්න අනාගතයේදී ඔයගොල්ලෝ මොනවද ලොකු මහත්තුරු වෙන්න ඕනේ මේ සමාජයේ ඒ සමාජයේ ලොකු මොනවද ලොකු මහත්තුරු වෙන්න නම් ඉගෙන ගන්නට පමණක් මදි හැදියාවක් තියෙන්න ඕනේ එහෙමනම් අපි බාත්රූම් එකේ හයිගන්න ඒවා කඩලා දානවා නම් වොෂ් බේසින් එකේ පයිප් එක දාලා තියෙන වතුර ගහලා යන දින බටේට පයිප් එක කඩලා දානවා නම් අයි කළ දවස් දෙකෙන් මම කරකට වැරද්දක් කියනවා මම දන්නවා වැරද්දක් වත්ද කියලා දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියලා දීලා නැහැ වැලියුස් කියලා වැලියුස් කියන්නේ වටිනාකම මොකේ වටිනාකමද මානුෂීය ගතිගුණ වලදී වටිනාකම ඒක කියලා දීලා නැහැ ඒකයි වෙන්නේ ඉතින් කරුණා කළා දරුවන් දරුවන්ට පහදලා දෙන මේක මොන තරම් සම්පතක්ද ඔබ මොන තරම් රිලැක්ස් වෙලා ඉන්නත් ළමයාට ඉස්කෝලේ යන්න මොන තරම් රිලැක්ස් වෙලා ඉන්නත් ඉතින් මේ පාසල දියුණු කරන්න අවශ්‍ය හැම දෙයක්ම අපි කරනවා මේ පාසලට පටන් ගන්න උරුම වීරු තටාකයක් හම්බුණා මම ඉගෙන ගත්ත ආනන්ද විද්‍යාලයේ සිට වීරු තටාකයක් හම්බුනේ ඉස්කෝලේ අවුරුදු 100ක් ගියාට පස්සේ ඒ වගේම මේ පාසලේ තියෙන ක්‍රීඩා හැම එකටම හමුදාවලින් උපදේශක වෙවලා තියෙනවා මන්ද කලිස්ටේ බලනකොට කරාටේ ක්‍රීඩාව කරන යුද හමුදාවේ
හරි නම් දුවල් බයි තුමිනේ මේ වෙනකොට කරාටේ බ්ලැක් බෙල්ට් කාරෝ 500ක් ඉන්නවනේ මේ ඉස්කෝලේ. මතක තියාගන්න ඔබ සියලු දෙනාම රණවිරුව හරි රණවිරුවන්ගේ විරින්දෑවරු හරි. එහෙමනම් අර පහුගිය කාලේ වචනයක් කරලීට ආව රණවිරු ගායකයා. මට නම් මම මුචි කාලේ නම් ওই රණවිරු ගායකයෙක් එක මට දුන්නා ආදටත් මගේ ඉහමල වලින් නම් පාදාන්තය දක්වා මේක තියෙනවා. ඒ රණවිරු ගාය ඔබ සියලු දෙනාටත් තියෙනවනේ. ඒ දරුවන්ටත් තියෙනවනේ. කොල්ලෝ නම් ගායේ තියෙනවනේ. ගාය කියන්නේ බාත්รูම් එකේ පයිප් කඩන ගාය නෙමෙයි. හොඳට එකතු වෙලා ටීම් එකක් විදියට වැඩ කළා. ටීම් එකක් විදියට සෙල්ලම් කළා. කොළඹ තියෙන ලොකුම ස්කෝරේ ටීම් එක බාරත් ගන්න පුළුවන් නම් අන්න ගාය. ඒකට තමයි රණවිරු වගේ ළමයි ඒක කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ නියම රණවිරු ගාය කියලා. අපිට අපේ රණවිරු ගාය පාවිච්චි කළා මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච මුළු ලෝකෙටම මරාගෙන යන ත්‍රස්තවාදී අරුමිය කියලා දීපු වේළුම්පිල්ලේ ප්‍රභාකරන් නැති කරන්න පුළුවන් වුණා නම් අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරලා දෙන්න පුළුවන් වුණා නම් මේ ඉන්නේ අපේ දරුවෝ මේ පාසල් වල ඉන්නේ මේ පාසලේ ඉන්නේ. එහෙනම් අපේ දරුවන්ටත් ඒ ගායේ කොටසක් තියෙනවානේ. දරුවා වැල් මැරිලා වගේ ඔහෙ ඉන්නවනම් කියන්න කොල්ලෝ ඔබේ තාත්තා තමයි 101 මෙන්න මෙයා. එහෙනම් අලයන් තාත්තගේ අඩිපාරේ තාත්තට දවසට තාත්තගේ පුදා කියන්න පුළුවන් තත්ත්වයකට ඔබ එන්න ඕනේ. අන්න එහෙමයි කියන්න ඕනේ. මට මතකයි මම මගේ දුව ඉස්කෝලේ 6-7 පන්ති ඉඳන් විනිශ්චයකදී නායක හාමුදුරුවෝ හම් වෙන්න ගියාම තමයි මගේ සමග අපේ හාමුදුරුවනේ මොකක්ද ඉතමයි උන්වහන්සේ හම් වෙන්න ගියාම විනිශ්චයකදී නායක හාමුදුරුවෝ මට කිව්වා මහත්යට මම ඕතරම් දැනුම් තුබන් දීලා තියෙනවා ආයි මහත්යට දැනුම් තුබන් දෙන්න දැන්නේ අද මේ පොඩි නෝනට තමයි මම දැනුම් තුබන් දෙන්නේ කියලා උන්වහන්සේ කියපු එක දෙයක් මට අදටත් මතකයි මගේ දුවත් අදටත් මතක් කරනවා කිව්වා පන්සලේ හිටපු පොඩි ඇවිත්ත කොළුමැටි පිටියක් තාත්තා වුණත් නැති කෙනෙක් ආමුදුර පන්සලට ගනල්ලා ළමයට උගන්නන මේනම් කිව්වා මේ මෙන්න ඉඳලා පොඩි කොල්ලෙක් මාදන අවුරුදු 8-10ක් විතර ඇති කියනවා බලන්න කීයටද නැගිටින්නේ පොඩි එකා කියනවා 3:00 නැගිටලා මොනවද කරන්නේ බෝමලුවම දිනන विश्वविद्यालय මම වැරදි නම් නිවැරදි කරන්න අපි හාමුදුරනේ හාමුදුරුවෝ 100ක් ඇඩ්වාන්ස් ලෙවල් කරා නම් එකෙන් 90ක් විශ්වවිද්‍යාල වලට යනවා කියලා. මොකද්ද වෙනස? ඔන්නෝකයි වෙනස. පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරනවා ඉතින් නැගිටින්න පාඩම් කරන්න උදුම් වදින්න දෙමව්පියන්ට වදින්න ජීවිතයේ අර හියුමන් වැලියුස් කියනවා කියන්නේ ජීවිතයේ මානුෂීය වටිනාකම් දියුණු කරගන්න දවස් ගන්නවා. එහෙම හාමුදුරුවෝ එහෙම කියලා ඊට පස්සේ කිව්වා තව අවුරුදු 15ක් 20ක් යනකොට පොඩි නෝන ලොකු නෝන කෙනෙක් වෙයි මට ආසයි එදාට දකින්න ලොකු BMW එකක් ලොකු බෙන්ච් එකක් කරලා චරාස් ගාලා පන්සලේ දොරගාව නාත්තලා ලොකු නෝන කෙනෙක් අඩි උස සම්පත්තු දෙකක් දාගෙන කළු කන්නඩි දෙකක් දාගෙන ටකස් 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 ගාලා එනවා ඇවිල්ලා තෙරප්පු ගලවල කන්නඩි ගලවල මට වදිනවා දකින්නයි මම ආසයි කියලා. අන්නේ තමයි පොඩි නෝන මතක තියාගන්න පොඩි නෝනගේ තාත්තා රටේ යම්කිසි වැඩක් කරපු රටේ ජනතාව දඬ කෙනෙක්. නමුත් කවදාවත් තාත්තා ගැනමින් නෝනාව හඳුන්වා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. සනත් ජයසූරියගේ අම්මා මන් දන්නේ ඒ මාත්මීගේ නම මොකද්ද කියලා. කවුරුවත් සනත් ජයසූරියව හඳුන්වන්නේ නැහැ. ඒ අම්මගේ පුතා කියලා. සුසන්තිකා ජයසිංහගේ අම්මගේ නම ඒ විශේෂ ජයසිංහගේ දුව තමයි සුසන්තිකා ජයසිංහ කියලා කවුරුත් කියන්නේ. හැමෝම කියන්නේ සුසත්තිකා ජයසිංහගේ අම්මා නැත්නම් සනත් ජයසූරියගේ අම්මා කියලා. නමුත් හාමුදුරුවෝ ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. කිසි දවසක කමල් ගුණරත්නගේ දුව කියලා හඳුන්වා ගන්න හදන්න එපා.
අමාතුරත්ව හඳුනන්නෝනේ අහවල් කෙනාගේ තාත්තමයි කියලා. තේරුණා. ඔන්නෝක තමයි උන්වහන්සේ දීපු අවවාදය. ඉතින් අපි මේ සමාජයේ යම් සිද්ධාන්තයක ඉන්නවා නම් දරුවනේ අපිට පුළුවන් වෙනුනේ අපේ දරුවන්ව ගේන්න අපි හිටපු තැනට වඩා උසස් තැනකට. මට අදට බොහෝ වෙලා මම පහුගිය කාලේ ගොඩක් විශ්‍රාම ගිය සෙබළුන් ආබාධිත සෙබළුන් එක්ක මම වැඩ කරා. මගේ තියෙනවා හෙළරම් වල බලපුරු කියලා සංවිධානයක් එක ඉන්නවා 5000 ගන්න අමුදාවෙන් ගියාය. ඒ දවස්වල මගෙත් එක පරණ වැඩ කරපු සාජන් කියලා ස්ටාෆ්ලා සාජන් ඕකල අම්බල කතා කරනවා. සමහර බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ඒ ආඩම්බරෙන් කතා කරන්නේ හදවතින් වෙන ආඩම්බරය. මොකක්ද ඒ ආඩම්බරය? දරුවෝ මම අහන දෙයක් තමයි මගෙත් එක ඉඳපු පරණ සෙබලෙක් අහනවා කොහොමද? මොදෙන් ඉන්නව නේද? ඊළඟ ප්‍රශ්නේ දරුවෝ කොහොමද? සර් මට ඉන්න පුතු දෙන්නයි දුවයි. එකක පුතේ ડોක්ටර්, එකක පුතේ ඉංජිනේර, අනෙක් පුතා දැන් මොරටුව කැම්පස් එකේ සිවිල් ඉංජිනේරින් කෝස් එක කරනවා. මොන තරම් සන්තෝෂද දරුවනේ මට. මොන තරම් ආඩම්බරයෙන්ද ඒ තාත්තා එහෙම කියන්නේ. ඉතින් මම ඔබ හැම දෙනාටම කියන්නේ දරුවෝ වෙනුවෙන් තරම් ජීවිත තමයි මේක කරන්නේ. තාත්තට වෙලාවක් නැතුව දෙනවා. අම්මා වෙලාවක් හදාගන්න. හදාගන්න. ඒ දරුවන්ගේ අස්පාද දරුවන්ව නොමග යවන්න එපා. නොමග යන්න ඉදරින්න එපා. ගියාට පස්සේ අද ඕතරන් අම්මල දාතල හම්බෙනවා සර්. අපේ නොසලකිලිමත්කම නිසා අපි ඔය ලෙවල් වලදී නිසා මගේ පුතා හොඳට උඩුවට ඇවිල්ලා ඉවිලා ගෙදර අපායන් කිය අම්මල දාතල ඕතරම් හම්බෙලා ඉන්නවා. ඒ තත්ත්වය ඇති නොවෙන්න නම් ඔබ ඔබේ දරුවන් ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ මතක තියාගන්න නූතන සමාජයේ වැඩකාරයෙක් වෙන්න නම් වැඩකාරයෙක් කියන්නේ ලොකු නෝනා කෙනෙක් ලොකු මහත්තයෙක් වෙන්න නම් මතක තියාගන්න කවුරු මොනවා කිව්වත් හැමෝම කියන්න පුළුවන් මව් භාෂාව අපේ භාෂාව මව් භාෂාව කියලා පම්පෝරි ගන්න පුළුවන්. මමත් ආඩම්බරයි මම සිංහලමියෙක් ගැන මම ආඩම්බරයි මගේ භාෂාව ගැන මම බෞද්ධයෙක් මම ආඩම්බරයි මගේ ආගම ගැන. ඒ වගේම ක්‍රිස්තියානි කෙනෙක් ආරම්භරයි එයාගේ ආගම ගැන මුස්ලිම් කෙනෙක් ආරම්භරයි එයාගේ ආගම ගැන කියනවා. නමුත් එක දෙයක් මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාව නැත්නම් අද සමාජයේ දැනන්නේ මේසන් බාස් කෙනෙක්ගේ පුතා මේසන් බාස් වෙන්න ඕන කියලා නැහැ. ඩ්‍රයිවර් කෙනෙක්ගේ පුතා ඩ්‍රයිවර් වෙන්න ඕන කියලා නැහැ. ඒ වගේම ක්ලාම් කෙනෙක් පුතා ක්ලාම් කෙනෙක්ම වෙන්න ඕන කියලා නෑ. සෙබලෙක් පුතා සෙබලෙක්ම වෙන්න ඕන කියලා එකක් නෑ. අපි කැමති අපේ දරුවන්ගේ දරු අපේ ළමයින්ගේ දරුවෝ ලොකු ලොකු තැන් වලට යනවා කියලා. ඉතින් එහෙනම් ඒකට අවශ්‍ය පරිසරය හරිගස්සලා දෙන්න ප්‍රධානම දෙයක් තමයි අධ්‍යාපනයේ අමතරව ඉංග්‍රීසි භාෂාව. පසුතැවිලි වෙන්න වෙන්නේ තමුන් නාසලට ඉඳන් මේ දරුවන්ට පසුතැවිලි වෙන්න වෙනවා. මම ආරක්ෂක ලේකම් වෙන්න ඉස්සෙල්ලා මම වැඩ කරේ සිවිල් සංවිධානයේ ලංකාවේ තියෙන ලොකුම කම්පැනි එක මම වැඩ කරේ ඒනිස් කම්පැනි. සම්මුඛ පරීක්ෂණ වලට විශ්වවිද්‍යාලවල රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් දෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ට පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න උපාධිධාරීන් දෙනවා. භාෂාව නිසා ලොකු අසාධාරණයක් වෙනවා දේශීය විශ්වවිද්‍යාලවල ළමයින්ට. ඒක නිසා මතක තියාගන්න මේ ඉස්කෝලේ ලැන්ග්වේජ් ලැබ් එකක් හදලා දෙන්න ඕන අපේ රාජපක්ෂ රජතුමා. ලැන්ග්වේජ් ලැබ් එක නිකන් තියනවා මම කියන්නේ. වැඩක් නෑ. දන්නවද පුදුමල් ලැබ් එක? ලැන්ග්වේජ් ලැබ් එක නිකන් ඒක විදුහල් පොදතුමීට ඒක නැවත ක්‍රියාත්මක කරන අවශ්‍ය හැමදේම මම කරලා දෙනවා. දරුවන් උනන්දු කරන්න හැම දරුවෙකුටම කියන්න සිංහල නවකතා කියවන නවකතා උච්ච කාලේ නම් ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදු කරන්න පොඩි පොතකින් පටන් ගන්න. මම මගේ දරුවෝ දැදුවේ මෙහෙමයි. පොත් කියවන්න පුළුවන් තරම් පුරුදු කරන්න. සිංහල
මමත් සිංහල නවකතා දෙකක් කියලා දෙන්න. කඩවල දැතු සහ උත්තර දේවි කියලා. නමුත් එහෙම ලියු මමම කියනවා. දරුවන් ඒ කියෝනක නවත්තන්න තව කාලිකව ඉංග්‍රීසි පොත් කියවන්න කියලා. දෙවෙනි එක තමයි අධ්‍යාපන සුදුසුකම විතරක් මදී සමාජීය තත්වයකට යන්න. ක්‍රීඩා සුදුසුකමක් තිබිය යුතුමයි. අද පිටරට විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් පත්‍රයක් දැම්මොත් ඒ ඉල්ලුම් පත්‍රයට ලැබුණු 50% ක පමණ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ ඇඩ්වාන්ස් ලෙවල් රිසර්ච් වලට. 50% හම්බෙන්නේ ක්‍රීඩා වලට සහ අනෙකුත් ක්‍රියාකාර බාහිර ක්‍රියාකාරකම් වලට. මොනවද දරුවනේ ඔයාලගේ දරුවන්ට මේ ඉස්කෝලේ නැත්තේ ක්‍රීඩා සම්බන්ධව? ඒක නිසා ටියුෂන් රේස් එකට ටියුෂන් අරගෙන දුවනවා වගේම ඒවා වෙන්න ඕන රේස් එකක් තියෙනවා. නමුත් ක්‍රීඩා වලට යවන්න, කතික තරග වලට යවන්න, ඕනෑම සමාජයක ඕනෑම තැනකට ඇවිල්ලා බයිනතු කතා කරන්න පුළුවන් මානසිකත්වය හැකියාවක් දරුවන්ට ඇති කරලා දෙන විදිහ තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකට මම හිතනවා අනිත් හැම ඉස්කෝලේකට වැඩිය මේ ඉස්කෝලේ ඊට පස්සේ ඒ පිළිබඳව ක්‍රියා කරයි. නමුත් අර කතාවක් තියෙනවා ප්ලීස් හෙල්ප් අස් ටු හෙල්ප් යූ කියලා. ඔබට උදව් කරන්න අපි උදව් අපි ගෙදර ගෙනියන්නේ මේ උදව්. අපි කරන්නේ ඔබේ දරුවාගේ දැස්පාදල දරුවාවල මිනිස්සෙක් කරලා මේ සමාජයට උදාහරණ. ඒක අපි ඔබට කරන උදව්ව අපේ රාජකාරිය. එහෙමනම් ඒ උදව් ඔබට කරන්න ඔබ අපිට උදව් කරන්න. හොඳ අම්ම කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, වගකිව යුතු අම්ම කෙනෙක්, වගකිව යුතු තාත්තා කෙනෙක් වෙනවා. ඉතින් මෙතනදී මම මේ කියන දේ වරදව තේරුම් ගන්නත් එපා. අපි හැමෝටම වැඩිය විදුහල්පතිතුමිය දන්නවා ඉස්කෝලයක් කරගෙන යන්න ඕනේ කියලා, අධ්‍යාපනය කරගෙන යන්න. අපි කවුරුවත් මමවත් අධ්‍යක්ෂකතුමාවත් කවුරුවත් විදුහල්පතිතුමියට උගන්වන්න යන්නේ නැහැ. ඉතිහාස පාඩම මෙහෙම උගන්වන්න ඉතිහාසය නෑ නේද? කාලයක් නැතුව තිබුණා. මේ ඉංග්‍රීසි උගන්වන්නට එමය අරකයි එමය. හැබැයි අපිට විදුහල්පතිතුමාට අපි පොඩ්ඩක් පෙන්නලා දෙනවා. විදුහල්පතිතුමනි මෙන්න මේ සම්පත්තිය මේක ප්‍රයෝජනෙට ගන්න. නමුත් අපි කියන්නේ අරක සිලබස් එක මෙහෙම නැහැ, අර ටීචර් හොඳ නැහැ, මේ ටීචර් අරපත් දෙන දා, මේ ටීචර් මේ පන්ති දෙන ඒවා අපි කියන්නේ. තමුන් හන්සලත් ඒවා කියන්නේ. විදුහල්පතිතුමිය ඒ විදුහලක් පවත්වාගෙන යන්න හැකියාව තියෙන හින්දා තමයි ඒතුරිය පත් කරලා ඉලා තියෙන්නේ විදුහල්පතිතුමා. ඒ මම විදුහල්පති කෙනෙක් වෙලා නැහැ කවදාවත්. ඔබත් මම හිතන්නේ කවුරුත් නැතුව ඇති විදුහල්පතිවරු. විදුහල්පතිතුමියට අපි ගරු කරමු, ඒ වැඩේ කරමු. අදටත් මම කොළඹ ආනන්ද මහාවි ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමාට වැඩි අවුරුදු දෙකක් දුන්න පාලක. නමුත් මම පමණක් නෙමෙයි අපේ ජනාධිපතිතුමා ආනන්දේ විදුහල්පතිතුමාට කතා කරන්නේ සර් කියලා. අපි සර් කියන්නේ අවසරයෙන්නේ. නමුත් අපි එහෙම ඒ ගෞරවය දෙන්න විදුහල්පතිතුමාට. ඔය ඉන්න හමුදාව කියලා රජයේ ලොක්කෝ හැමෝම හැමදේම බව ඩාලස් සලහන් කරනවා කියන කතාව කතා කරනවා මම දැකලා තියෙනවා. මට ආනන්දේ විදුහල්පතිතුමාට සර් කියලා කතා කරන අධ්‍යාපන ලැබෙනවා. ඒ තනතුර එනම් ඒ තනතුරේ ගෞරවය පාසලේ විදුහල්පතිතුමාට තියෙනවා. ඉතින් මම හිතන්නේ මම දීර්ඝ වේලාවක් කතා කරා. අනිත් දෙමව්පියන් ප්‍රතිපත් කරන්න අපි හදන්නේ ඔබේ දරුවන්ගේ ඇස් පාදන්න. ඒකට අවශ්‍ය හැමදේම අපි කරනවා. මේ පාසල තවත් දියුණුවට පත් කරන්න අවශ්‍ය වැඩ කරනවා. හොස්ටල් එක හදාගෙන ගිය එක බාගෙට හැදිලා දැන් නැවතිලා වගේ නේද? ඒක අපි අපෝ හදලා දෙනවා. ළමයි අපි බලමු විදුරු ඉදිරියේ එන අවුරුදු පහ තුළ කොළඹ ආරක්ෂක විද්‍යාලය හොඳම රිසල්ට්ස් දෙන ඕලෙවල් ඒලෙවල් සහ ශිෂ්‍යත්ව විභාගයේ හොඳම රිසල්ට්ස් දෙන ආසල්වල එකක් වෙන්න ක්‍රීඩා කෞශල්‍ය ඇති උසස්ම තත්ත්වයක් තියෙන පාසල් වලින් එකක් වෙන්න, ඒ වගේම සමාජයේ ශිෂ්‍යයේ උදාහරණයේදී හොඳම පොලිටිකේ කොල්ලෝ කෙල්ලෝ ඉදිරියට දෙන පාසලක් වෙන්න,
එවැගේම රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේදී අති විශාල සංඛ්‍යාවක් මේ විශ්වවිද්‍යාලවලට යන හැකියාව ලබා දෙන අධ්‍යාපන ආයතනයක් වෙන්න අපි හැමෝම එකතු වෙලා මේ පාසල හදාගන්න වැඩ කරමු. ඉතින් මම දන්නවා හමුදාවල වැඩ කරන මහත්වරුන්ට හැම රැස්වීම කරන්න අමාරුයි. නෝනලට ඉන්න පුළුවන් මහත්වරුන්ට හැම එකටම බැරි ප්‍රතිපේකට හරියන්න පුළුවන්. ඒ අතින් මගේ දුවට මගේ දුතුකම මම ඉෂ්ට කරා බලි කියලා මට හිතෙනවා. නමුත් ඔබ ඔබේ දරුවෙන් යුතුව ඉෂ්ට කරන්න විශේෂයෙන්ම දරුවන්ගේ වැරදි පැත්තට අනේක විශේෂයෙන් කුඩු මත්ද්‍රව්‍ය පැත්තට අනේක ගැන ඇස්කම් ඇරගෙන ඉතින් මං හිතනවා මේ පණිවිඩ ටික අනිත් දෙමව්පියන්ට ගයි කියලා මම මාස 6 කට විතර පස්සේ ආපහු එන්න තමුන්නාන්සේලාට කතා කරන්න. එදාට 1500 අඩුවා 1200ක් මෙතනින් කියලා මම බලාපොරොත්තු වෙනවා. මතක තියා ගන්න මම පිට කෙනෙක් නෙමෙයි මම ඔබේ කෙනෙක්. ඒ කියන්නේ අපේ කෙනෙක්. පිටින් ආපු ආරක්ෂක ලේකම්ගෙනෙක් නෙමෙයි මම 2016 සැප්තැම්බර් මාසෙ 5 වෙනිදා මම විශ්‍රාම අරගෙන මගේ නිල ඇඳුම එල්ලලා දීලා මම ගෙදර ගියා. නමුත් එදා ගෙදර ගියේ මගේ කඳ විතරයි. මගේ හිත හමුදාවේ දුන්නා. තවම හමුදාවේ වැඩ කටයුතු වලට එදා ආවෙත් නැහැ. හමුදා කඳුළු වලට ගියෙත් නැහැ. නමුත් හිත තියලා ගියේ. දැන් ආයේ හිතයි කඳයි දෙකම එකතු කරලා තියෙනවා. හමුදාවල් වෙනුවෙන් සා ඒ අයගේ පවුල් වල දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් මට පුළුවන් උපරිම හැකියාව මම කරනවා. ඉතින් අද පැමිණියා වැඩ රාජකාරී බොහෝ මගේ ආරාධනය පිළිගන්න පැමිණියාට ඔබ සියලු දෙනාටම සුදිවන්ත වෙනවා. අපි ඊළඟ මාස 6කට පස්සේ දින රැස්වීමට ආඩම්බරෙන් 1000කට කතා කරන්න පුළුවන් තත්ත්වයට අපි දෙමව්පියන්ගේ මනස හදාගන්න. Thank you.